අුවන් අද්‍රණය දරුවනේ ජීවවිද්‍යාව ප්‍රශ්න පන්දාහක් සාකච්ඡා කිරීමේ එත් දැවන්ත වැඩපිළිවලේ දාහත්වෙනි පියවරටයි ඔබ මේ එකතුවන්නේ DPඩකේශන් ශ්‍රී ලංකාවේ ලොකුම න්ලයින් පාසල අප මේ ඔබ වෙත ගෙනෙන අධ්‍යාපන සත්කාරය ඔබ විභාගෙන් නිසක ජයග්‍රහණයක් කරා කෙනයනවා නො අනුමානයි ග කිසිම සැකයක් තියාගන්න එපා දැන් ප්‍රශ්නපත්‍ර දාසයක් කතා කරලා ප්‍රශ්න අටසීයක දැනුමකින් ඔබ සමන්විතයි ප්‍රශ්න අටසීයකට පිළිතුරු ඔබට මම කියල දුන්නා තවත් ප්‍රශ්න පනහත් ඔබේ ඒ දැනුම් ගබඩාවට එකතු කරන්න මගේ මේ වෑයම ද අපි දාහත්වනි ප්‍රශ්නපත්ත්‍රය තුළදී අපේ විශරින්දේශය තියෙන පාඩන් ගණනාවක අලුත්ම ප්‍රශ්න ගරනාවක් සාකච්ඡා කරනවා ප්‍රශ්න අතරින් සමහර ප්‍රශ්න රචනාමය මාදිලයේ ප්‍රශ්න කෙටි සටහන් ප්‍රශ්න එනිසා පරිච්චේද ගණනාවකින් මේ ප්‍රශ්නපත්්‍රයට පිළිතුරු සැපීම මම සිදු කරනු එනිසා මෙ දිලතින කාලරාමුවය යටතේ ඔබ උපරිම ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු සපේලා අපි දෙක එකතු වෙන්න මේ ප්‍රශ්නපත්්‍රයට පිළිතුරු සාකච්ඡා කිරීම පරිච්ේද සමඟ එම දරන ප්‍රශ්න පතත්්‍ර පිතුරු සපේල ඒ පිළිතුරු සාකච්ඡාවට යොමුයමු. හරි දරුව හි අප කෙලින් ප ලින් ්‍රශ්නට ොමේ ද දහත්න ප්‍ර් පත්‍රයේ පළමු ප්‍රශ්නය. බලන් දැන් අපි මේ සාකච්ඡාගරන ප්‍රශ්න ඇතනම රෝෙන් දෙෙන් පිළිතුර ලියරන්න පුළුවන් ඉතාම සසිියම් සරල ප්‍රශ් විරක් නෙමේ. අපි සරලම මට්ටමේයිදම්. එකකෙන්ටික සංකීන මට්ටම දක්වාම මේ අපේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡාකිරීම ක්‍රියාවලිය අපි තවත් පුළල් කරලා තියෙන්නේ ඒඒගේ ප්‍රශ්නයන්දන් ලැබුණේ බලන් ජීවලක්ෂණ පිබඳ සැකවින් විස්තර කරන්න ඒ පොඩි ප්‍රශ්නයන්න්නෙ මේ මේක ඇතුළේ ලොකු විස්තරයක් පිළිතුරට ගොඩ්න්නගන්නට තියනවා දැ පලනි පාඩම සබන්ධින්න්තමයි මේ ප්‍රශ්ි තෙදිරරිපත්වවෙන්නේ ජීවලක්ෂණ පිළිබඳ සැකවින් විස්තර කරන්න. දරුණේ ජීවලක්ෂණ කියලා කියන්නේ ජීවින්ට විශේෂෙන්ම නිරපණය කරන්න පුුවන් ඔවුන්ට අන්න වෙච්ච ලක්ෂණ හැබයි ජීවලක්ෂණ එකක් හෝ කීපයක් සමහරවෙලාට අජීවී ද්‍රව්‍යන් වලටක් තියෙන පික දන්න. හැබයි ජීවලක්ෂණ සියල්ල එකවර නිරූපණය කරන්නේ ජීවනචට්‍රය ඕනම අවස්ථාවක නිරූපණය කරන්නේ ජීවින් විතරයි. තියහෙම ප්‍රධාන ජීවලක්ෂණ හතක් ගැන ඔබට මම් අතක් කරන්න කැමති. අප විෂ නිදේශය තුළ ප්‍රධාන ජීවලක්ෂණ හතක් තියනවා. විවන प्रधාाන जीීवण ता नाद जीवणहा එකක් तමයි ක්‍රमौत् भවसा साංවිධाනය ක්‍රमौत् भව साංවිධाනය देवनपाරිवूर्ය तुम වෙන්න තමයි වර්ධන विකसනය හතරනි जीීवලक्षණය दर्वන अनुवर्තනය පස්वනියක उददීपता समायෝජනය हायव ්‍රජනනය හव आवेनයහ පරිणම ඔया जीීवෂ හ පිළිඳව තමයි අපි මේ පිළිතුර පුරාම ලියන්නට උත්සහ කරන්නේ පැහැදිලිද. හත් මට මේ දිර ආරම්භයක් ගන්න පුළුවන් මේ බලන් අපි මෙහම ගම් ජීවීන් විසිම් ප්‍රධාන වශශයෙන් ජීීන් විසින් ප්‍රධහන වශයෙන් පෙන්නුම් කරන. එනුම් කරන ජීවලක්ෂණ වන්නේ ජීවලක්ෂණ වන්නේ ක්‍රමවත් බවහා සංවිධානය පරිවෘතිය वर्धनेय हा विकासने अनुवर्तने उद्दीप्य तव हा समायोजने ප්‍රජනනය ආවේනිය හා පරිනාමයයි මෙබල ජීවින් නිසින් ප්‍රානශය පෙන්නුගර ජීවලක්ෂණ විදිහ පිට සලගන්න පුළුවන් ක්‍රමෝත් බවසා සංවිධානය පරිවෘතිය වර්ධනය හා විකසනය අනවර්තනය උද්දීපෙතාව හා සමායෝජනය ප්‍රජනනය එවගේ මාවේනිය සහ පරිනාමය දැ මේ හතගෙන තමයි මේ ්‍රධාන ජීවක්ෂ හත පිළිබඳව තමයි මේ ප්‍රශ්නය තුළලින් විස්තරාත්මගව අපිට සාකච්ඡා කරण තිී දරුවනේ ක්‍රමෝත් බවසා සංවිධානකයෙන් මකදද ඕනම ජීවිියක්ගේ දේහේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ජීවයා තුළ සිදුවන ජීවක්‍රියාවන් උපරිම කාර්යයක්ක්ෂමතාවයකින් සිදුවර ගැනීමට හැකි වෙන පරිදි ඒ සඳහා දරුවනේ අනුක මට්ටම ඉඳලලා ජයිව ගෝල මට්ටම දක්වා අතිශය ක්‍රමාණුකූල බවක් සහ සංවිධානනාත්මක බවක් තියනවා. ඒක තමයි මේ ක්‍රමත් බවසාංවිධානය කියලා කියන්න. අපි බලමු මොකක් දේ සංවිධානාත්මක බව කියලා බලන්නඇින මෙෙම පටන්ගන්න පුළුවන් ඕනෑම ජීවිියකුගේ දේහය නිර්මාණය වී ඇත්තේ ඕනෑම ජීවිකුගේ දේහය නිර්මාණය වී ඇත්තේ ජීව ක්‍රියාවන් උපරිම කාර්යක්ෂමතාවයකින් ඉටු කර ගැනීමට හැකිවන පරිදි ඒ සඳහා අනුක මට්ට මේ සිට ජයිව ගෝල මට්ටම දක්වා අතිශය ක්‍රමවත් බවක් සහ සංවිධානයක් ඇත අතිශය ක්‍රමවත් බවක්ෂහ සංවිධානයක් තිීරු දැම සංවිධානය සකස්වෙලා තියෙන කාරයත් මන් පෙන්න්නන්න කැමති මේ බල වෙන පාටික අපි යමු අනු අනු එකතු වෙලා දරුවනේ ඉන්ද්‍රයිකා හැදෙනවා ඉන්ද්‍රකා නිියෂ්ටිය මයිට කොන්ද්‍රියයා වගේ දේවල් ඉන්ද්‍ර එක ඉන්ද්‍රකා රාශියක් එක තුලා හැදෙනවා ජීවේ මූලිකම ඒකකේ ලෙස සලකට සයිේ සයිල සයිල එකතු වෙලා පටට හැදෙනවා බලන්න එදන දරුවුණ පටක පටක එකතු වෙලා අවයාව හැදිනවා අවයාව අාවයාව එකතු වෙලා අව්‍යයාව පද්ධති හැදෙනවා එනම් පටක පටක එකතු වෙලා අවයාව හැදෙනවා අාව අයාව එකතුවෙලා අවයාව පද්ධති හැදෙනවා අවයාව පද්ධති හැදෙනවා මේ අවයාව පද්ධති රාශියක එකතුවෙෙන් ජීවිෙක් හැදෙනවා ඒ අයික ජීවිෙක් හැදෙනු ඊලාන්ට එතරින් නවතින්නේ දැන් යම් විශේෂයකට ඇත් ජීවින් සමූහයක් එකනකා සමගන්තර් ක්‍රියා කර ගනිමින් නිශ්චිත ප්‍රදේශයක නිශ්ිත කාලයක වාසය කරනොට ඔවුන් අප කෙනවා ගානයක් කියල ඔන්න ගහන ඒවගේ ගහන සමූහයක එකතුවට කියන්නේ ප්‍රජාවක් කියලා ප්‍රජාවක් ප්‍රජාවන් අජීවී පරිසරඇත්තෙ කන්තර් ක්‍රියා කරද්දිී ඒ පද්ධතිය හඳුන් වන්නේ පරිසර පද්ධතියක් කියලා. දනුණින් පෘතුවේ තියන සියලු පරිසර පද්ධතිවල එකතුවට තමයි කියන්නේ ජයිව ගෝලය කියලා චයිම ගෝලය එයනෝ බලන් ක්‍රමාණුකූල බව ක්‍රමෝත් බව සංවිධානාාත්මක බව කොයිතරං ලස්සන්ට සකස් වෙලාතිනෙනවද කියලා අනු එකතුවෙලා ඉන්ද්‍රයිකා හැදන ද්‍රකා එකතු වෙලා සයිල නිර්මාණය වෙනවා சைசைයිල් එකතු වෙලා පටග හැදෙනවා පටක රාශියය එකතුෙන් දරුණේ අව්‍යාව නිර්මාණය වෙනු අව්‍යාව ගණාවක් එකතුෙන් අව්‍යාව පද්ධදි හදෙනවා ය අව්‍යාව පදධති එකතු වෙලා ජීවියක් හෙදරෙනු. ද අනු කියම ත ද අදහස්ර කාබ යි ඩ ටීන ිපිඩ නිියෂ්ටි කම් වගේ ේව ඒව එකතු වෙලා තමයි මයිට කොන්ඩයා හරිතලව නි්‍යෂ්යේ ගොල් ග න්තක් ලාලස් ම ජාලි වගේ ඉන්ද්‍රයිකා හැදෙන්. ඒ ඉන්ද්‍රයිකා ගණනාවක් එක තුවෙලා තමයි සයිල හැදෙන අක්මාහා සයිලේ හත්පේෂි සයිල නිවරෝණ සයිල ඒවගේ සයිල හැදන්නේ තොට සයිල්ල රාශිය එක ට එකතු වෙලා තමයි පටකයක් නිර්මාණය වල් හරි රුදිර පටකේ අපිච්චද පටකේ සම්බන්ධක පටක ස්නායු පටකේ ඔයගේ පටගපි ඉගනගෙන තියෙනවා ී මේ වගේ පටක සමූහයක එකතුෙන් අවය අව හැදරම්හරි පටක එක තුළලා තමයි හැදෙන අක්මාව කරද මොලය බෘක්ක හරි ඒවගේ අවය අවහදරුම් අය ගණනාවක එකතුෙන් දරූ පද්ධති හැදෙන රුදිර සංසාරණ පද්ධතිය බයිශ්‍රාවී පද්ධතිය ප්‍රජනක පද්ධතිය ස්නායු පද්ධය යනාදී වශයෙන් පද්ධති හැදෙනවා තිමයි පද්ධතිී ඔක්කොගේ එක තුවෙන් තමයි ජීවිියෙක් නිර්මාණය වෙන මිනිසා බල්ල පූසා යනාදී වශයෙන් ජීවින් නිර්මාණය වන්නම පද්ධති එක තුයිලා එතුර යම් නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාලයකදී එකිනෙකා සමඟ අන්තර්කයා දක්වොමින් එකට වාසය කරන එකම විශේෂයක ජීවින් සමූහය ගහනයක් කියනවා දෙදස් විසි එකවර්ෂය යාල වනෝ්‍යානය අලි ගහනය අන්න ගහනයක් දැ ගහන සමූහය එකතුවකට ප්‍රජාවක් කියනවා කඩුලාන ශාක ප්‍රජාව ඒ වගේ ප්‍රජාවන් අජීී පරිසරඇත්තෙක් එකතු වෙලා අන්ර්ප්‍රියා කල නිර්මාණයනෝ රිසරපද්ධදරිසපද තයි සිංහ රාජ වනන්තර එ තරා පරිසරපදධති. ඒ වගේ ලෝකෙතියන පිරිස රද්ධදි සියල්ලේ එකතුව තමයි දරූ මොකක් කියන්නේෙද ජයිව ගෝලය කියන ජයිව ගෝලය ගැනීමේ ජීවින් ීවතන පෘතු වියයටයි පැහැදිලිද.තින් මේ වගේ අතිශය ක්‍රමාණ හූල බවක් සංවිධානාත්මක බවක් තියෙන්නේෙ ජීවිට විතරයි. අජීවී ද්‍රව්‍යවල මෙවැනි ක්‍රමාණු ූල සැකැස්මක් අපිට කිසිසේත්ම දකින්න ලැබෙන්නේ නැහැ පැහදිරිිද. ඔන්න හලාම් අපි පළමිනි ජීව ලක්ෂණය, ක්‍රමවත් බව සහ සංවිධානය පිළබඳව සාකච්ඡා කලා. අපිට පුළුවන් දැන් දෙවන ජීව ලක්ෂණය වන පරිවෘතිය ගැන සාකච්ඡා කරන්න. දරන්නදැි පරිවෘතිය ගැන කතා කරන්න පරිවෘතියගයන් මොගද දේහේසි දුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තේතමයි පරිවෘතියක කියයන්. දේහේසි දුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තයට තමයි පරිවෘතියගලපි කියන්නේ. පැහැදිල. පරිවෘතිය අපිට ආකාර දෙකට බෙදන්න පුළුවන්. සංගෘතිය ක්‍රියා සහ අපවෘතිය ක්‍රියා කියලා සංගෘතිය ක අපවෘතිය ක්‍රිය මොනාද කියලබි බලමු ක ඉසලපළියමු දේහයේ සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘතිය නම්වේ දේහේ සිදුවන සියලුම රසඇනික ක්‍රියාවල සමස්තයේ පරිවෘතිය නම් වේ දරුණේ පරිවෘතිය ආකාර දෙකයි එනම් සංවෘතිීය හා අපවෘතිී යයි. මොකද මේ සංවෘතිය කියන්නේ දරුණේ කුඩා සරලනු එකතුවෙලා ශක්ති අවශෝෂණය කර ගනිමින් විශාල සංකීන් අනු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා කුඩා සරලනු එකතුලා ශක්ති අවශෝෂණය කර ගනිමින් ශාල සංකීන්න අනු ගොඩනැගීම ප්‍රතික්‍රියා වලට තමයි අපි සංගෘතිීය ක්‍රියා කියලා කියන්නේ එකේ විලෝමය විරුද්ධතිතම අපවෘතිය ක්‍රියා අපවෘතිය ක්‍රියා කියන්නේ විශාල සංකීන්න අනු ශක්තිය නිදහස් කරමින් කුඩා සරලනු බවට බිඳවටීමේ ප්‍රතික්‍රියා බිඳවැටීමේ ප්‍රතික්‍රියා පැහැදිලිද හරි තැපිට එකත් සටහන් කරගන්න පුළුවන් කුඩා සරලානු ශක්තිය අවශෝෂණය කරමින් විශාල සංකීර්ණ අනු බවට ගොඩ නැගීමේ ප්‍රතික්‍රියා නැග ප්‍රති්‍රා සංගෘතිීය ක්‍රියාවේ සංගෘතිය ක්‍රියාවේද සංගෘතිය ක්‍රියට හොඳ මුදාහරණතම මේ ප්‍රබා සංස්ලේෂණය. එතරදි බලන්න බක්සයිට් ජලය වගේ කඩා අනු එකතු වෙලා ඉට සාපක්ෂ විශාලාල වන ගලෝකෝස් නිර්මාණය වෙනවා. ඒවගේම ප්‍රෝද්න සංස්ලේෂණ යිනම ශ හවා වකනෙන් ප්‍රටී ඉදවීම කියන්නේ සංගෘතිය ක්‍රියාව අපි ඒවත් ලියන් නොනමේ පිළිතුවට ප්‍රබා සංස්ලේෂනය පෝටීන සංස්ලේෂනය සංගෘතිය ක්‍රාවලට නිදසුන් වේ සංගෘතිය ක්‍රියාවට නිදසුන් වේ ්‍රබා සන්ස්ලේෂණයේ ප්‍රෝ්ණ සංස්ලේෂණය සංගෘතිය ක්‍රියාවලට හොඳම නිදසුන් විදියට අපට සලකන්න කොළුව. ද අපවෘතිය ක්‍රියා ගේරමනාටද විශාල සංකීර්ණ අනු ශක්තිය නිදහස් කරමින් කුඩාසර ලනු බවට බිඳවැටීමේ ප්‍රතික්‍රියා බල විශාල සංකීර්ණ අනු ශක්තිය නිදහස් කරමින් ශක්තිය නිදහස් කරමින් කුඩා සරලනු බවට බිඳ වැටීමේ බිඳ වැටීම ප්‍රතික්‍රියා අපවෘතිය කියාවේ අපවෘතිය ක්‍රියාවේ තිබට හොඳ මුදාහරදමයි සයිලිය සොසනය. එවගේ ප්‍රෝටීන ජලවිච්චේදනය අපිට ගන්න පුළුවන් අපවෘත්තිය ක්‍රියාව වලට හොඳම නිදසු. සයිලය ස්වසනය පෝටීන ජලවිච්චේදනය අපවෘතිීය ක්‍රියා සඳහා නිදසුන්වේ පවෘතිය ක්‍රියා සඳනිද සුන්දේ තඔන්න ඕක තයි දරුවේ පරිවෘතිය සම්බන්ධින් අපිට ලියන්න තියීම සවිස්තරාත්මකෝම අප පිතුර ගොඩ්නැකුව. තැබට තුන්වනි ජීව ක්ෂණරෙන් ලන් ර්නයහා විකසනය මොකදම වර්ධනය හා විකසනය ගැන වර්ධනය කියලා අදහස් කරන්නේි දරුවනේ ජීවියකුගේ දේහේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි බරය වැඩිවීම අප්‍රතිවර්ත කියන නැවත යතා තත්ත්වයට පත් නෝන ලෙස සිදුවන දෙයක් වියලली බර කියලා කියන්නේ ඇතනම වියලි ස්කන්ද කියලා කියන්නේ ජලය රහිත ස්කන්දය ඇතුදේහේ අප්‍රතිවර්තලෙස සිදුවන වියල ස්කන්දය වැඩිවීම තමයි අපි කියන්නේ මොකක් කියලද වර්ධනය කියලා වර්ධනය දැන් ඕනම ජීවිගේ ජීවිතය ආරම්භවෙන්නේ තනි සाइලයකින් අපේ සයිලට තමයි කියනෙ යුක්තානුව කියලා ඒක පස්සේ අනුනන විභාජන ගණනාවකට ලක්වෙලා තමයි සाइල සංක्याාව වැඩි කරගෙන බහු සाइල එක ජීවිීන් බව් පත් වෙන්නේ පැහැදිලිද හරි අපට මෙට මේ විදිර ලියන පුළුවන් දේ අප්‍රති වර්ත ලෙස සිදුවන වියලි ස්කන්දය සමහර්තැවල දී වියලි බඩ කියයනවා නමුත් සැබෑම පිළි තුළතමයි වියලි ස්කන්දය වියල ස්කන්දයහි වැඩිවීම වර්ධනයිදහෙ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියල ස්කන්දයේ වැඩිවීමට තමයි අපි වර්ධනය කියලා කියන්නේ. ඕනෑම ජීවිියකුගේ ජීවිත තනි සයිලක ආරම්භේ බහු සයිලිකයකුගේ දේහය නිර්මාණය වන්නේ අනුනන විභාජනය මගින් සිද සයිල සංඛ්‍යාවේ වැඩිවීම එතුර මොකද මේ විකසනය කියන්නේ. විකසනය කියල අදහස් කරන්න දරුවනේ ජීවියකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලුම අප්‍රතිවර්ත වෙනස් වී. ඒවට තමයි විකසනය කියලා කියන්නේ ජීවියකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලුම් අප්‍රතිවර්ථය වෙනස්වීම් විකසනය නම්වේ. අප ප්‍රතිවර්ත වෙනස්වීම් විකසනය නම්වේ. පැහැදි. බතගතියාගන්න වර්ධනයසා විකසනය එකනකට අනුගාමී ක්‍රියාවලි දෙකක් ටෙසයි සලකන්නේ. වර්ධනය හා විකසනය අනුගාමී ක්‍රියාවලි දෙකකි අනුගාමී ක්‍රියාවලි දෙකකි දරුවනේ කතරවෙනි ජීව ලක්ෂණය ඒ තමයි අනුවර්තනය දැම් බල මොකද මේ අනුවර්තනය කියන කියලා අනවර්න ටිකක් දිගර්ථ දැක්වීමක් තම අප විශ්ණ දශය තුළ තියන්නේ දෙල තින ගොඩක් දරුවන්ට මෙ පාඩන් කරගනීමට පහසුයි හැබ හරිම ලේසියකා හොද රහක මොගදම අනුවර්තය කියන්න කියලා අපි ඉට කල්නුත් මේ ගැන කතා කරල තියෙනවා දරුවනේ ඕනම ජීවියක් ජීවත්වෙන්නේ ජීවිට සවිශේෂි පරිසරයක ඕනම ජීවෙක් ජීවත්වෙන්නේ එයායට සවිශේෂි පඩිසරයක දෙ එහම තමන්ට සුවිශේෂී පිසරයක ජීවත්වයෙන කොට තමන්ට ප්‍රධාන අභියෝගතා කෙල්ල වෙනවා කෙනෙ කියලු අියෝග ගොඩක්තේරන කියලා ඕ ැ ියලු අභියෝග අවසානය අපිට ලගු කරන්න පුළුවන් අභියෝග දෙක්කට එකක් තමයි තමන්ගේ පැවැත්ම රැකගන්න අභියෝගයක් තියෙනවා ඒවගේම තම අවරුදු ගලනාවක් තමන්ගේ විශේෂය තමන්ගේ පරම්පරාව රැකගන්න අියෝගයේ තියනවා ම ජීවතයෙන් නත්තුන මගේ පම්පරාව ජීවතෙන් නත්තුොන ඔන්නන් අ බෝගදක ද ඔයා අභියෝග දෙක ජයග්‍රහණය කරන්න ඔයා අියෝග දෙක තමන්ගේ පැත්ම ආරක්ෂාවනය එකයි हमමගේ පරම්පරාව පවත්වන්න එකයි පරම්පරාව පවත්වාගන්න නන්දරු රැකගන්න ඕන ක්‍රියාවලී ප්‍රජනයනේ ප්‍රජනය රැකගන්න ඕනේ එරං අභියෝග දෙයි පැවැත්ම රැකගන්න ඕනිේ ප්‍රජනය රැගන්න ඕනේ ඔය අභියෝග දෙක ජයග්‍රහණය කරන්න යම්කිසි ජීවිග මේ වි්‍යව්හේ ශාරීරික කොටස්වල විියවහයේ අම්යම් වෙනස්වීම් සිද්ධ වෙන්න පුළුවන්. එමන තන් අභ්‍යන්තර පද්ධතිවල ක්‍රියාකාරිත්වය වෙනස්කම් වෙන්න පුළුවන් අපි විියහේ වෙනස්කම් ෙනන විියහම වෙනස්කම් කියනවා ්‍යන්තර පද්ධතිවල වෙනස්කම් වෙනවාන කායකර්මී වෙනස්කම් කියලා කියනවා. ඒමලත්තන් ජීවියගේ හැසිරීම් ටේ වෙන කකමද වන්න පුුව. කලින් හැසිරිච්ව දන්නනීම දැහැසිරීම. හැසිරම් ටයි වෙනසක් කියනට අප පික්න චර්යාමය වෙනසක් කියලා. හැසිරම් රටා වෙනසක් වෙනකුට අපි කියනවා චර්යාමය වෙනසක් කියලා. ඉති මේ කියන්න වූ ඕනම වෙනසක් දරුණ අපි කියන්නේ අනුවර්තනය කියලා. පැහැදිල් වි්හමය කායකර්මීය සහ චර්යාමය වෙනස්වීීමම් තමයි. අනුවර්තනය කියලා කියන්නේ එනම් ජීවියකු ජීවත්වර සුවිශේෂී පරිසයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම සහ ප්‍රජනයට අනුබලදින ලෙස පැවැත්මරට ප්‍රජනටයි උදව කරනව දිට වියූගමය කායකර්මයේ සසාහ චර්යාමය වෙනසක් වෙනවාන අන්නේ ඕනම වෙනසකට කියන්නේ මොගක් කියලද අනුුවර්තනය කියලා යිත්ම කියනම් හොදරගන් ජීවියකු ජීවිවත්තන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම සහ ප්‍රජනයට අනුබලදෙන උදව කරන විදි. විූහමය කායකරමය සසා චර්යාමය වෙන ස්වීම් සිද්ධ වෙන නම් අන්න ඒවට කියන්න මොවා කියලද අනවර්තනය කියල පැහැදිලපිටඒකලියන්න පුුව බලන් අපි වෙන පාටකලියමු ජීවිියකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලබ ජීවියකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්මහා ප්‍රජනනයට අනුබල දෙෙන व्यूहमय कायकर्मीय चर्यामय विनस्वी अवर्त ජීවත්වන සුවිශේෂී පරිසයට අනුකූලව එම ජීවියාගේ පැවැත්මහා ප්‍රජනයට අනුබල දෙන විව්හමය කායකර්මීය හා චර්යාමය වෙනස්වීීම තමයි අනුවර්තනය කියලා කියන දැ අපිට මේ වගේ අනුවර්තන වට හොඳ උදාාරණ කීපයක් දෙන්න පුුවන්නේ සුෂ්කශාකවල ගිරලුණු පෝටිකාපිහිටීම හොඳ උදාහරණය සුෂක ශාකල ිලුණු කෝටිකාපහිීම ඒවගේ මේ සිනිදු වැලිවල එරීම වලක් වන ඔටුුවගේ පොළුල්ල විහිදුුණු පාද හොඳ උදාහරණය ඒවගේම කඩුලාන පරිසරේ කඩුලාන ශාකවල ජලාබුජ ප්‍රරෝහණය හොඳ අනුවර්තනයක්ර තැපිට ඒවල් ියන්න පුළුව වෙනුත් පාටකින් ලියමු ශෂ්කශාකවල ගිලොනු පූට් එක පිහිටීම සිනිදු වැලිවල එරීම වලක්වන කොටුවාගේ පුළුල්ල විහිදුුණනු පාද එවගේම කඩොලාන ශාකවල ජලාබුජ ප්‍රරෝහණය අනුවර්තන සඳහානිදසුන් වේ අනුවර්තන සඳහානිදසුන්වේ පැහැදිවිි එදොට දරුවන අනුවර්තනය පිළිබඳවත් ඔබ දැනගත්තයුතු සියලුම කරුණු කාරණ මම සාකච්ඡා කල්ලති. අපිට දැන් පස්වනි ජීවලක්ෂණයට ඇන්න පුළුව උද්දීපෙතාව හා සමායෝජනය මොකක් දෙගැන කියන්න මතියන්නේ දැන් අපි ස්සල දැනගන්නන දරුවෝ උත්තේජයක් කියන මොකක්ද කියලා උත්තේජයක් ජීවේගේ ක්‍රියාකාරිත්වය හෝ චර්යාව වෙනසක් ඇති කළ හැකි බාහිර ෝ අ්‍යන්තර පරිසරයන්නේ ඕනම ොරතුර අප කියන උත්තේජයක් කියලා ඒ උත්තේජ සඳහා ජීවින් විසින් දක්න ප්‍රතික්‍රියාව තමයි දරුවෝ ප්‍රතිචාරය කියලා කියන්නේ ප්‍රතිචාරය තරයි පදෙ ස්සල හඳුනගන්නනි බාහිර හා අභ්‍යන්තර පරිසරෙන් පැමිණෙන බාහිර භ්‍යන්තර පරිසණෙන් පැමිණෙන ජීවියකුගේ ක්‍රියාකාරීත්වයේ හෝ. චර්යාාව වෙනසක් ඇතික ලැහැකි වෙනස ඇතිකිරීමට සමත් තොරතුරු උත්තජ උත්තජේ එම උත්තේජ සඳහා එ උත්තේජ සඳහා ජීවීන් දක්වන ප්‍රතික්‍රියා එවට අප කියනවා ප්‍රති්චාර කියල ප්‍රති්චාරවේ එ මොකද මේ උද්ධීපතාවේ කිය දරුවන උද්ධීප්‍යතාවේ කියලා කියන්නේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජ වලට තිචාර දැක්වීමට ජීවියකු සතුූ හැකියාව ඒ හැකැාව තියෙන අපෙන අන්න යට ුද්ධීපතාවයක් තියෙනවා කියලා පැහදි බාහිරහා අ්‍යන්තර පඩිසරයෙන් පැමිණිණ උත්තේජ වලට ප්‍රතිචාර දක්පන්න ජීවිීන් සතු හැකියාව තමයි උද්දීපිතාව කිය කිය තුර පිළිලියන්න පුළුවන් බාහිරහා අभ්‍යන්තර රිසරයෙන් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ජීවින් සතු හැකාව ජීවින් සතු හැකාව උද්දීප්පය තාවය නම්වේ බල හරිමසාරලයි බාහිරහා ්‍යන්දර පරිසරෙන් පැමිණෙන උත්තජවලට ප්‍රතිචාර දැක්වීමට ජීවින් සතු හැකියාව තමයි උද්දීපතාවය කියන තුර සමයෝජනය කියන මකක්ද උත්තේජ සහ ප්‍රතිචාරාතර මනා සම්බන්ධී කරණයක් පවත්වා ගැනීම. උත්තේජ සහ ප්‍රතිචාරතර මනා සම්බන්ධී කරනයක් පවත්වා ගැනීම අයිදරුවූ සමයෝජනය කිය පැහදිි අපිඒ එකත්දලීම උත්තජ සහ ප්‍රති්චාරතර උත්තේජ සහ ප්‍රතිචාරතර මනා සම්බන්ධී කරනයක් මනා සබන්ධී කරනයක් පවත්තුවා ගැනීම සමායෝජනය නම්වේ සමායෝජනය නම්වේ. දරුවනේ උද්දීපෙතාවේ හා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙසතමයි ජීවින් චලන දක්වන්නේ එකත් ඉතා වැදගත් උද්දීපෙතාවේ සමායෝජනයේ ප්‍රතිඵලයක් දෙරතමයි ජීවින් විසින් චලන දක්වන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දැක්වීම සඳහ පද්ධති හතරක සමායෝජනයන් සිද්ධවෙන් ඕනේ මොනුවවදේ පද්ති අස්ති පේෂි ස්නායු සහ අන්තරාසර්ග කියන පද්ධදි හතරම සමයෝජන ඕනේ වෙනවා චලනයක් දක්වන්න පැහැදිල අපි ඒත් ලියන්න පුළුවන් උද්දීප්ය තාවයේ හා සමායෝජනය ප්‍රතිඵලයක් ලෙස උද්ධීපිතවේසා සමායෝජනය ප්‍රතිඵලයක් ලෙස ජීවීන් විසින් චලනු දක්වයි උද්ධිපෙතවේසා සමයෝජනය ප්‍රතිඵලයක් පිදිර ජීවින් චලන දක්වනෝ සාමාන්‍ය චලන දක්වන්න පද්ධදි හතරක සමායෝජනයන් දායක වන එක පිළිම් ශලන දැක්වීම සඳහා ස්නායු පේෂි අන්තරාසර්ග හා අස්තියන අස්තියන පද්ධතිවල සමායෝජන දායක වේ සමායෝජන දායක වේ. පැහැදිලද. ඔන්න අපි පස්වෙනි ජීවලක්ෂණයක් කතාගල් ඉවරයි. උද්ධීපිතාව හා සමායෝජනය හන් අපට හවිනි ජීවලක්ෂණය වන ප්‍රජනනයට යන්න පුළුවන් අපි අම්මු බලන්න ඊළඟ පිටුවෙන් කතා කරමු. දරුවනේ? ය ජීව ක්ෂණය මයි ප්‍රජරණය හරිම ලේසි ජීවන ලක්ෂණයක්ත මේ ප්‍රජරණය කියන්නේ හරි ප්‍රජනක නොක්ද දැ ගො ඩක්කාහගෙන හෝත් ප්‍රජනය කියලා කියන්නේ වාර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ඔන්න වගේ වචරණ කියෙන් ඕට ලකුණ දෙන්න උසස් පෙ මට්ටමේ ලියලාෙන් එපා හොඳ ලියනන ලියර්නනු මෙන්න මෙහෙමයි යම් විශේෂයක කණ්ඩ පැෑත්ම තහවර කිරීම සඳහා නවජනිතයන් නිපදවීමට ඇති හැකියාව ක්‍රියාව ලිය නෙමේ හැකියාව රි එනිසර ප්‍රාථමික උත්තර ලියලා උසස් පෙළමට්ටම මේ ශිෂ්‍යයක් ශිෂ්‍යාවක් විදිර දුවනේ ලකුණු බලාපොරොත්තුවෙන් එපා පැදිලි අපි ලියන්න ඕනේ අපට සම්මධ කල්ල තියෙන විෂ දේශයට අදාලවර්ථ දැක්වී. ද ඇත්තනේ ඇයි අපි ප්‍රජරණය කරන්න ප්‍රජරණය කිරීමේ ජීව විද්‍යාත්මක අරමුණ තමයි යම් විශේෂයක අකණ්ඩ පැත්ම තවරුරගන්නන්නේ එක බේ දෙමවපියන් ප්‍රජනය කරපුනිසාතම ඔබ මේ ලෝකට බිියුණේ මගේ දෙමවපිය ප්‍රජනය කරපුනිසා අම භිියුණ දැ අපේ පරම්පරාවේ පුද්ගලයන් ප්‍රජනය කිරම් මගින්තම අපේ ඊළඟ පරම්පරාවන්නේ ඔබ කවධරි දවස ප්‍රජනය කළ ඔබ දෙමවපියන් බවට පත්ත ඔබේ ජනික පරම්පරාවක් නිර්මාණය කරගන්න එනම් මේ ප්‍රජන ක්‍රියාවල නිසා සිද්ධ වෙන්නේ යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම දිගටම තහුරුවෙනවා ආච්චිල සයල ප්‍රජනය කරපුනිසා අම්මලතාතාව ල ත්ත ප්‍රජනයර නිසා මේ ලෝක අපි ිහිුණ එම් අපි ප්‍රජනය කරොත් අපෙන් පස්සේ දරු පරම්පරා ගණනාවක් මේ පෘතිවයේ දීෝ මේ පෘතිවයේ දකින්න ලැබෙනවා පැහදිලි හරි එනිස ප්‍රජනය අර්ථ දැක්වීම තමයි මුලින්ම අප අවධානයමු කර තෝනි අපි ලියුම යම් විශේෂයක අකන්්ඩ පැවැත්ම ම් ශ අකණ්ඩ පැත් තහවුරු කිරීම සඳහා යම් විශේෂක කණ්ඩ පැවැත්ම තහවරු කිරීම සඳහා නව ජනිතයි නිපදවීමට ඇති හැකියාව ජනය නිපදීම ඇති හැකාව ප්‍රජනනය ය විශේෂයකා කරණ පැත්ම තහවුරු කිරීම සඳහා නව ජනතයන් නිපදවීමට තියෙන හැකියාව තමයි දරුවනේ ප්‍රජනනය කියලා කියන්නේජනහර එකට යිජවින් ප්‍රජනනය කරන්නේ ප්‍රජනය ප්‍රධාන වැදගත් කම් දෙකක් තියනවා උඩක් අයට අමතකයි ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා ොකක්ද දර්ුවනේ ප්‍රජනනය කළොත් පිතරයි නේද ගහනයක ඉන්න जीීවින් සංख्या වැඩිෙන් ගාන ඉන්න ජීවිन සංख्या වැඩිවෙෙන ප්‍රජනය කළොත් හරි ප්‍රජනනය කිරීම පමණයි ගානක ඉන්න ජීවින් සංख्या වැඩිවෙන්නේ නැතුව විරුද්ධ ලිංගිකයින් මේ අත්පැල් පටලවගෙන හිටියට ගානයක जीීවි සංख्या වැඩිවෙන්නේ ප්‍රජනය කරන්න පැහදිලිද फෝර් මැසේज් කරාට ගහනයේ ජීවින් සංකයක් වැඩිවෙන්නේ ප්‍රජනනයයි කරන්න ඕනි දෙවනි වැදගත්ම ලක්ෂණය තමයි ප්‍රජනනය කළොත් විතරයි නේද දෙමවපියන් සතුව පවතින්න ව් අර ආවේනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ ආවේනික ලක්ෂණ කියන්නේ දෙමව්පියන්ගේ ජානවලින් අපිට ැබෙන ලක්ෂණ හිස කෙස්වල වර්ණය හිස කෙස්වල ස්ොභාවය ඇහි පියවල ස්වභාවය සමයවර්ණය සිනාසෙන විට කම්බුල වල ගැසීම දිවරෝල් කිරීමේ හැකියාව මේ වගේ සියලුම නොයෙකුත් විදිහේ ආවේනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රෂණය වෙන්නේ ප්‍රජනයෙන් විතරයි. වෙන කිසිම දෙයකින් බැහැ. ප්‍රජනයෙන් විතරමයි පැහදිිද. එනිස ප්‍රජනයේ වැදගත්කම් දෙක් තියනවා. ගහනයක ඉන්න ජීවින් සංක්‍යයාාව වැඩිවේග වැඩිවග වැඩිවේගෙන යන්නේ ප්‍රජනය නිසා. දෙමව්පියන් සතු ආවේනිික ලක්ෂණ දරු පරම්පරාවට උරුම වෙන්නේ ප්‍රජනය නිසා ඒ ගැනත් මතකතියාගන්න ඕනේ ල ප්‍රජනනයේ මූලික වැදගත්කම් දෙකකි ප්‍රජනයේ මූලික වැදගත්කම් දෙකක් තියෙනවා එකක් තමයි යම් ගහනයක යම් ගහනයක වූ ජීවීන් සංක්‍යාව වැඩිවීම යම් ගහනයක ජීවින් සංක්‍යයාව වැඩිවෙන්නේ ඒ ප්‍රජනය නිසා පැහැදි ඒ වගේ දෙමවුපියන් සතු ආවනික ලක්ෂණ ජනිත ඉන්ට සම්ප්‍රේෂණය වීම දෙමව්පියන් සතු ආවේනික ලක්ෂන ජනිතයන්ට සම්ප්‍රේෂණය වෙන්නේ දරුවෝ ප්‍රජනය නිසා දෙමව්පියන් සතු ආවනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ ප්‍රජනය නිසා ඒවනම් ප්‍රජනනයේ අර්ථදැක්වීම අපි කතාගරා මූලික වැදගත්කම් කතාකර ප්‍රජනය ආකාර දෙකට අපිට විදන්න පුුව ලිංික සහ අලිංගික ප්‍රජනණය කියල බලන් ප්‍රජණනයේ ආකාර දෙකකි එනම් ලිංගික ප්‍රජනනය සහ අනික අලිංගික ප්‍රජනණය ගි ්‍රජණය අලි ්‍රජණයල අපිට ප්‍රජණය දරුණ කාර දෙකකට බෙදලවෙෙන් කරන්න පුළුවන් පැද ජීව ලෂණ වලින් අප කතා කරන අවසාම ජීව ලක්ෂණය තම මේ ආවය සහ පරිනාමය කියන එක ආවනිය සහ පරිනාමය මතකතියා ගඩ ජීවිකුගේ රූපිය ලක්ෂණ වලට ජීවියාගේ කායකර්මීය ලක්ෂණ වලට ස ජීවියාගේ චර්්‍යාත්මක ලක්ෂණ වලට වග කියන්න වූ ජාන ජීවින් තුළ පවතිනෝ. රූපීය කායකර්මීය සහ චර්යාමය ලක්‍ෂණ පාලනය කරන ජන ජීවින් සතුව පවතිනෝ.ඒ ජාන තමයි පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රජන ක්‍රියාවලි රහා සම්ප්‍රේෂණය වෙන්නේ ඒගන මතකතියාගන්න ඕනේ. බලන්න දරු ජීවිියකුගේ රූපවිද්‍යත්ම කායික විද්‍යත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරනු ලබන ජාන ජීවීන් සතුව පවති ජීවෙකුගේ රූප විද්‍යාත්මක කායික විද්‍යාත්මක සහ චර්ාත්මක ලක්ෂණ පාලනය කරන ජන ජීවින් සතුව පවතිනෝ එවා ප්‍රජනාන ක්‍රියාවලි හරහා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වේ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා පැහැදිවිද දරුවනේ මොකද මේ පරිනාමය කියලා කියන්නේ ඒගැනපි දැනගන්න ඕනේ පරිනාමය කියලා අදහස් කරන්නේ ්‍රේනික ද්‍රව්‍යවල දුවන විකරණවලට අනුකූල විකරණ කියන වෙනස්කාම් එම වෙනස්වී වෙන්න පුුවම් ප්‍රේණක දවල විධ හතුමත්ත ප්‍රවේනික ද්‍රව්‍යවල සිදුවන විකරණවලට අනුකූලව කාලයත් සමඟ ජීවීන්ට වෙනස්වීමට තියෙන හැකියාව තමයි පරිනාමය කියල කියන්න ඇැපිටක ලියන්න පුළුව. අප අලුත්කි ටෝකටය බලනි ද්‍රව්‍යවල සිදුවන ප්‍රවේනික ද්‍රව්‍යවල සිදුවන විකරණවලට විකරණවලට අනුකූලව ප්‍රවේනික ද්‍රව්‍ය වල සිදුවන විකරණවලට අනුකූලව කාලයක්ත් සමඟ වෙනස් වෙනස්වීමට ඇති හැකියාව. ප්‍රවේණික දවෙවල සිදුවන විකරණවලට අනුකූලව කාලත් සමඟ ජීවින්ට වෙනස්වීමට ඇති හැකියාව. පරිනාමය නම්වේ. පරිනාමය නම්වේ පැහැදිලිද හරි ඔබතමයි පරිනාමය ගැන කියන්න තිය. දරුවුණේ හොඳින් මතගත බාගන්න ජීවලක්ෂණ සියල්ලම එකවර හෝ ජීවන චක්‍රය කුමන හෝ අවස්ථාවගදී පෙන්නුම් කරන්නේ ජීවිීන් පමණයි අජීවීන් තුළ මෙවැනි ජීවලක්ෂණ සියල්ල එකවර නිරූපනයවීමත් දකින්න ලැබෙන නෑ. අජීවී ද්‍රව්‍යවල ජීවලක්ෂණ එකක් හෝ දෙකක් යක් තිබ හැකි නමුත් සියල්ල එකවරමුණ ගැහෙන්නේ නෑ හ එක ති සඳහන් කරන්න ඕේ අජීවී ද්‍රව්‍ය තුළද ජීවලක්ෂණ එක හෝ කහිපයක් පැවතිය හැකිය ී ද්‍රව්‍ය වලත් ජීව ලක්ෂණ එකක්කහෝ කීපයක් තියන්න පුළුවන් ද උදාහරණයක් තමයි තරංග චලනය එවගේ ඉස්පටි වර්ධනය තරංග චලනය වීමසා ස්පටික වර්ධනය තරග චලනය හා ස්පටික වර්ධනය මීට නිද්දසුන් වේ අරංගචලය ස්පටික වර්ධනය මීට නිදසුන් වේ පැහැදිලිද. හැබැයි ජීවලක්ෂණ සියල්ල එකවරහෝ ජීවරචක්ටය එක කුමන හෝ අවස්ථාවක දකින්න ලැබෙන්නේ ජීවිීන්ගේ පමණයි ජීවලක්ෂණ සියල්ල එකවරහෝ? ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක දක්න ලැබෙන්නේ ජීවීන්ගේ පමණි ජීවින්ගේ පමණි බලන් ීව ක්ෂණ සියල්ල එකවර හෝ जीීන චක්්‍රේ කුමන හෝ අස්ථාවක දකින්න ල බෙන්නේ ජීවින්ගේ පමණයි ඔන දරුව පිළිතුර ගොඩනගල ඉවරයි සම්ූර්ණ මෙහි සාරංශයකට ඔබව රගෙනයන්නයි දෙන්ම සූදානම් වෙන්නේ අපි ගොඩත් දෙවල් කතා කරපු නිසා බල ආපු තැන අපි ජවක්ෂණ පිළිබඳව මුලින්ම සාකච්ාකිර මාරම්භ කරා जीීවින් විසින් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන ජීව ලක්ෂණ තමයි ්‍රමත් ව ංවිධානය පරිවෘතිය වර්ධනය හා විකසනය අනුවර්තනය උද්ධීපෙතාව හා සමයෝජනය ප්‍රජනනය ආවේනිිය සහ පරිනාමය ඒව තමයි මූලික ජීව ලක්ෂණ ඕනම ජීවියක්ගේ දේහේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ජීවියගේ දේහේ තුළ සිදුවන්න වූ සියලුම ජීව ක්‍රියාවන් නැත පරිවෘතිය ක්‍රියාවන් උපරිම කාරයක්ෂමතාවයකින් සිදුකර ගැනීමට හැකිවෙන පරිදි ති ඒ සඳහා නුක මට්මේ සිට ජाइව ගෝල මට්ටම දක්වා අතිශය ක්‍රමාණකූල බවක් සහ සංවිධානාත්මක බවක් ජීවිීන් පෙන්ෙනවා. මෙවැනි සංවිධානාත්त्මක බවක් ක්‍රමාත් බවක් අජීවීන් සතු දකින්න ලබෙන්න්නේි නැ මෙම පෙළගැස්ම ගැන කියනවනං අනු ඉंद්‍රකා साइ පට්ட்ட අ්‍යාව අව්‍යාවපද්ධති ජීवිය ගානය ප්‍රජාව පරිසර පද්ධති ස ජाइवගෝल है විදිර මේක හඳුන්වන්න පුළුවන්. පෙළගස්වන්න පුළුවන්. ඉනහට දරුවුණ අපි කතාකර පරිවෘතිය ගැන. ජීවී දෙහක් තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තේ තමයි දරුවෝ පරිවෘතිය කියන්නේ. පරිවෘතිය ආකාර දෙකට බෙදන්න පුළුවන් සංගෘතිය සහ අපවෘතිීය. මොකද සංගෘතිීයකිවවේ කුඩාසාරලානු එකතු වෙලා ශක්ති අවශෝෂණය කර ගනිමින් විශාල සංකීන්න්න අනු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා තමයි සංගෘතිය ක්‍රියා කියලා කිව්වේ දැන් කාබඩ ෝක්සයිට් සහ ජලය එකතු වෙලා බ්ලුකෝස් හැදෙන ප්‍රවාාසන්ශේෂන ප්‍රතික්‍රියාව මේ පෘතිවයේ තියෙන විශාලතම සංගෘතිය ක්‍රියාව ඒවගේ මැමයිනම්ල රාශියක් පෙප්ටයිට් බන්ඳන මගින් බැඳීමෙන් බහ අවය වී කරණය වෙලා ප්‍රෝටීන නිපදවන එක තවත් සංගෘතිය ක්‍රියාවකට හොඳම උදාහරණයක් නේද හරි ඊළඟට දරුවනේ අපවෘතිය ක්‍රියා මේක විලෝමය විශාල සංකීන් අනු ශක්තිය නිදහස් කරමීින් ශක්තිය මුදාහරමින් කුඩා සරලනු බවට බිඳ වැටීමේ ප්‍රතික්‍රියා තමයි අපවෘතිය ක්‍රියා කියලා කිව්යි අපවෘතිය ක්‍රියා එතවොට සයිලිය සොසනය ප්‍රෝටීන ජලවිච්චේදනය අපවෘතිය ක්‍රියාවලට හොඳම නිදසුන් කියලා නම කිව්වා ඉරලපියාව වර්ධනසා විකසනයට දේේ අප්‍රතිවර්තලෙස සිදුවන වියල ස්කන්දය වැඩිවීම තමයි වර්ධනය කියන්නේ ම ජීවිියගගේ ජීවිත රම්භින්නේ තනි සයිලයකින් ඉන් අන තුරුව සිදුවන අනුන විාජන ක්‍රියාවලිය මගින් සයිල සංඛ්‍යාව වැඩි වෙලා බහුසයිලික දෙේයක් බවට එම ජීවිිය පරිවර්තනය වෙනවා විකසනයගේ ලදහස් කරන්නේ ජීවිියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලුම අප්‍රති වර්ත වෙන වීම් වල්ට මැ අපි විකසනය කියන්නේ මදග තියාගන්න වර්ධනය සහ විකසනය එකින එකට අනුගාමී ක්‍රියාවලි දෙකක් විදිහයටයි සලකන්නේ ඒෙදवाලපි කතා කර ප ළඟට අනුවර්තනය ගැන කතා කරා මතකද ජීවියකු ජීවත්වන සුවිශේෂී පරිිසරයට අනුකූලව ජීවිියකු ජීවත්වන සුවිශේෂී පරිිසරයට අනුකූලව ඒ ජීවියාගේ පැවැත්මට සහ ප්‍රජනනයට අනුබල දෙන විවහමය කායකර්මීය ඒ චර්යාමය වෙනස්වීම් වලට තමයි දරෝකි වයේ අනුුවර්තනය කියලා විියහමය කායකර්මීය චර්යාමය වෙනස්වීම් දැ ශුෂ්කශාක වල ගිලුණු පූටිකා ඇතිවීමත් ඒගේ සිනිදදු ලිවල එරීමම වලක් වන ඔටුුවගේ පුළල්ල විහිඳුණු පාදතිබීමත් කඩුලාන ශාකවල ජලාබුජ ප්‍රරෝහණයත් අනුවර්ථන සඳහා හොන්ඳම නිදසුන් කියලා කියන්න පුළුවක් හරි. අපි ඊළඟටාවේ උද්ධිපෙතාවේසා සමායෝජනය ගැන කරුණු සාකච්ඡා කර. එතදිින්ම කිවදරුවෝ බාහිරහා අ්‍යන්තර පරිසරෙන් පැමිණෙන ජීවියෙක්ගේ යාකාරිත්වේ ෝ චර්යාාවේ වෙනසක් ඇති කරන්න පුුවන් ඕනම තොරතුරකට අපිකිව්වා උත්තේජයක් කියලා උත්තේජ හමුවේ ජීවිීන් දක්වන ප්‍රතික්‍රියාවට තමයි ප්‍රතිචාර කියලා කිව්වේ දැන් දේහේ බාහිරාහා භ්‍යන්තර පරිසරෙන් පැමණෙන උත්තේජවලට ප්‍රතිචාර දක්වඩ ඒ ජීවි අට තියෙන හැකියාවට තමයි උද්ධීප්‍යතාවය කියලා කිව්ේ උත්තේජසා ප්‍රතිචාරතර මනා සම්බන්ධී කරනයක් පවත්වා ගැනීම තමයි සමායෝචනය කිය කිව්වේ කිව්වා උද්ධීපතාවේ සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ජීවින් තුළ චලන ඇතිවන්නේ චලන. මේ චලන ඇතිවිකකිරීම සඳහා ප්‍රධාන වශයෙන් පද්ධති හතරක සමායෝජනයන් අවශ්‍ය වෙනවා. මොනවාද අස්තිපද්ධතිය පේෂිපද්ධතිය ස්නාුපද්ධතිය ස අන්තරාසර්ග පද්ධතිය මේ පද්ධති හතරම සමයෝජනයෙන් තමයි චලන දක්වන්න පුළුවන් වෙන්න ජීවවික්ට ඔනු ඔය කාරණාපි කි්වදරු. ඉලනමන් ප්‍රජනනය ගැන කතා කරන්නටාව. කිය මුක්ද යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහුරු කිරීම සඳහා නව ජනතයන් නිපදවන්න තියෙන හැකියාවට තමයි ප්‍රජනය කිව්වේ. මංකුව ප්‍රජනය නිසා දරුවනේ ප්‍රධාන වැදගත්කම් දෙකක් අපිට කතා කරන්න පුළුවන් මෙ ප්‍රජනනයට අදාළ වැදගත්කම් දෙකක්. එකක් යම් විශේෂයක නැත්තන් යම් කිසි ගානයක ඉන්න ජීවින් සංඛ්‍යාව වැඩි කරන්න වූ ප්‍රමය මකක්ද පජ පජනනය. ඒවගේම දෙමවපියන් සතුව පවතින ආවේනිික ලක්ෂණ දරු පරම්පරාවට සම්ප්‍රේෂණය වන්න වූ ක්‍රමයමොකද දරුව ඒත් ප්‍රජනය නේද ප්‍රජණය. ප්‍රජනනය ආකාර දෙකයි ලිංගික ප්‍රජනය අලංගික ප්‍රජන ද අපි මිනිසා ලිංගික ප්‍රජනයක් දක්පනෝ හරි නමුත් ගැඩවිලා වගේ කෙනෙක් අලිංගික ප්‍රජනයක් දක්පනවා. ශාක ගත්තුත් ලිංගි කාලිංගික ප්‍රජන ක්‍රම දෙක ශකවල දකින්න පුළුව ්පේනිර්ණය ක ලිංගික ප්‍රජනක ව්හයක් ප දිර පුෂ්පේ නිර්මාණය කරලා ලිංගික ප්‍රජණයක් කරනවා ඒ වගේම මේ අයට ශාක වලට පුළුවන් අලිංගික ප්‍රජනණයක් කරන්න ස්වභාවිග වර්ධග ප්‍රචාරණය වගේ අලිංගික ප්‍රජන කරම ගනාව කෝුන් සතුූ තියෙනවා ප්‍රජනණය ගැන කතාගරාට පස ඊළකටාව අවසාන වශයෙන් ජීවකුගේ රූප විविද්‍යාත්මක කාක විද්‍යාත්මකසා චර්යාාත්මක ලක්ෂණ පාලනය කරන්නේ ඔවුන් සතුව පවති ජාන ලින් කිව් මේ ජාන ප්‍රජන ක්‍රියාවලිය හරහා රම්පරාවකින් ඊළඟ පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙන බව මං ඔබට පැහැදිලි කර. ඇතැදදි ප්‍රජන ක්‍රියාවලිය තමයි වැදගත්වෙෙන්න්නේි එතෝට මොකද මේ පරිනාමය කියලා කියන්නේ. දරුවනේ ප්‍රනිික ද්‍රව්‍යවල සිදුවන විකරණවලට අනුකූලව ප්‍රේනික ද්‍රව්‍යවල සිද්ධ වෙනන විධකාර විකරණවලට වෙනස්වීම්වලට අනුකූලව කාලයක්ත් සමඟ ජීවීන්ට වෙනස්වෙන්නට හැකියාවක්තියන වනං හැකියාව අපි හඳුන්වන්නේ මොකක් කියලද පරිනාමය කියලා ප්‍රවේනික ද්‍රව්‍යවලසි දුවන විකරණවලට අනුකූලව කාලඇත් සමඟ ජීවින්ට වෙනස් වෙන්න තියෙන හැකියාවට තමයි පරිනාමය කියන්නේ කාරි අවසාන වශයෙන් අපි මෙින මේ කාරණාග සාකච්ඡා කලා අජීවී ද්‍රව්‍ය තුළත් ජීවලක්ෂණ එකක් දෙක් එමනත්ං කිහිපයක් තියෙන්න්න පුළුවන් අජීී ද්‍රව්‍යවලත් ජීව ලක්ෂණ දරුවනේ එකක් දෙකක් කහිපයක් තියෙන්න්න පුුවන් හොඳ දාහරන තමයි ස්පටික වර්ධනයහරි ඔය පර්වත වගේ දේවල් ස්පටික කොටස් වර්ධනය වෙනවා කාලඇත්තෙක් ඒ වගේම තරංග චලනය තරංග චලනය දැ නිසල ජලභාජනයකට ගල් කැටඇත්දන් තුළ ජල තරංග නිර්මාණය වෙනවා වෘතා කාරුව ඒවා ක්‍රමක් ක්‍රමින් ඔබට පේනවා ඒ භාජනයේ කෙළවරට ගමන් කරනවා භාජනය බිත්තිය දෙසට තමයි ගමන් කරන්න එන තරංගේ චලන ස්වභාවයක්තියන චලනයක්තිේ ජීවි ද්‍රව පෙන්වන ජීව ක්ෂණ මයි හැබැයි මතක තියාගන්න ජීවලක්ෂණ සියල්ලම එකවරහෝ තමන්ගේ ජීවන චක්්‍රේ කවර හෝ අවස්ථාව කවදියක පෙන්නන්නේ ජීවීන් පමණමයි. ඒ කරුණ ඉතාම වැදග. හරි ජීවලක්ෂණ සියල්ල එකවරහෝ ජීවන චක්‍රය කුමන හෝ අවස්ථාවක දක්න ලැබෙන්න්නේ පෙන්නුම් කරන්නේ ජීවිීන් පමණයි. එයනොෝ දරුවුණේ ජීව ලක්ෂණ පිළිබඳවෝ විස්තර කරන්න තියන ප්‍රශ්ණය ඉතාම ගැමුරෙන්. නිවැරදිව සරලව අංගසම්පූර්ණයෙන්ම වංගුබට පැහැදිලි කරා. එහෙමනං අපිට දෙවන ප්‍රශ්නයට ොම්ව වෙන්න පුළුවන්. අපි දෙවනි ප්‍රශ්නයට ගිහිල්ල ඒ උත්තරේද ගොනග. දෙවනි ප්‍රශ්නය දරුවනේ. තිරසාර ආහාර නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න ඔන්න හොද ප්‍රශ්නය. තිරසාර ආහාර නිෂ්පාදනය මානව ජනගහනයට ප්‍රමාණවත් තරං ආහාර ප්‍රමාණයක් සුරක්ෂිත ක්‍රමභවිතය නිපදවීමට තමයිි තිරසාර ආහාර නිෂ්පාදනය කියලා කියන්නේ. මානව ජනගහනයට ප්‍රමාණවත්තරං ආහාර ප්‍රමාණය මධිපාඩුවකින් තොරව ප්‍රමානවතරං ආර්‍රමාණය පරිසර සුරක්ෂිත ක්‍රමභවිතයෙන් නිපදවීම තමයි තිරසර ආහාර නිෂ්පාදනය කියලා කියන්නේ. දැන් වර්තමාන සංඛාලයකනවලට අනුව පෘතුවීයේ නගාන බිියන හතක් පිතර වෙනවා හැබැයි මේගේ තවත් වසර හතලියක අඩ කාලෙකදදි දෙගුණවෙන්න පුුවන් ිලියන හතද හතරවෙන්න පුළුවන් යනුව ඔබ දැනෙන ඇති ලොකු ආහාර අර්බුදයක් ඇති වෙනවා අනාගතයේදී ඇතිවෙන්න පුුවන් නේ මොකද ජනගානය සීග්‍රෙන් වැඩි වෙන. වැඩිව වෙන ජනගානට කණන්නෙන්න්න ඕනේ නික මතගදයා ගන්න කන්න දෙෙන් ඕනේ වසවිසනෙම පඩිසර සුරක්ෂිත ක්‍රමභාවතයෙන් තමයි ආහාර නිපද වන්න ඕනේ ඒක තමයි තිරසා රආහාර නිෂ්පාදනයකයෙන් අපි නිකං ආර නිෂ්පාදනයක් ගැන ෙයි සැලසුම් කරන්න ඕනේ තිරසර ආහාර නි්පාදනයක් ගැන පැහැදිලිද. ඒකට අවශ්‍ය වන දැනුම අපිට සපයන්නේ ජීවවිද්‍යාවේ වෙනත් විශයන් වල ඉන්නමේ. තිරසර ආහාර නිෂ්පාදනයක් කරන්න උපක්ටම හොයල දෙන්නේ ජීවවිද්‍යාවෙන් බව මතක තියාගන්න නෝ පැහැදිලි. අපේ මූිකාආනාටික සෙල පිළිතුරට ගෝන්නගම තිරසර ආහාර නිෂ්පාදනය ගැන මොකදද මේ තිරසර ආහාර නිෂ්පාදනය කිය කියන්නේ මානව ජනගහනයට ප්‍රමාණවත්තරම් ප්‍රමාණවත්තරම් ආහාර ප්‍රමාණයක් මානව ජනගහනයට, ප්‍රමාණවත්තරං හාර ප්‍රමාණයක් පරිසර ක්ෂිත ක්‍රමභාවිතයෙන් නිපදවීම තිරසාර ආහාර නිෂ්පාදනය නම්වේ බලන් මානව ජනගහනයට ප්‍රමාණවත්තරං ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රමභාවිතයෙන් නිපද වීම. පරිසර සුරක්ෂිත ක්‍රමභාවිතයෙන් නිපදවීම තමයි තිරසාර ආහාර නිෂ්පාදනය කියලා කියන්නේ. මානව ජනගහනයට ප්‍රමාණවත්තරං ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රභාවිතයෙන් නිපදවීම තමයි, තිරසා හාර නිෂ්පානය කියන්. දැ වර්තමානයේ පෘතුවයේ ජනගානේ බිලියනෙන හතත් පිත වෙන කියෙලයි සඳහන් කරලතිීන් අපේ සිලබස්ස එකක තුළ. වර්තමානයේ පෘතුවයේ ජනගහනය බිලියන හතක් පමණවේ. මෙ අගය තවත් වසර හතලිහකට පෙර. දෙගුණවේ යයි අපේක්ෂිත්තයි මේ අගේ තවත් වසර හතලියකට පෙර දෙගුණ වෙන්න පුළුවන් කියල අපේක්ෂා කරන ඇස්තමෙන්තු කද කරලා තියෙනවා මේ නිසා වැඩිවන්න වූ ජනගහනයට සරිල්ලන පරිදිආහාර නිපදවීමේ ක්‍රම අවශ්‍ය වේ ජීවවිද්‍යාව හැදෑරීමෙන් ලබාගන්නා දැනුමෙන් තිරසාර ආහාර නිෂ්පාදනයට නව ක්‍රම හඳුන්වාදී ඇත ත්තලුත් ්‍රමහ දුන්ුල දිල තියනවා. මොනවද මේවා එකක් මයි වැඩි පලදාවක් ලබා දෙන ශාක සත්ව මාදිලි නිපද වීම. ශාක සත්ව ප්‍රබේද නිපද වීම. පලනික තමයි ඉහල පළදාවක් නැත්ම් වැඩි පළදාවක් ඉහල අස්වැන්නක් එම නැත්තම් පලදාවක් ලබා දෙන සත්ව ප්‍රබේද නිපදවීම. ඉහලස් වන්නක් නැත්ත ඉහළ පලදාවක් ලබාදන ශාකසත්ව ප්‍රබේද නිපදවීම අපිට ගන්න පුළුව. ඒවගේ අවත්කාරණාවත් තමයි රෝග පලිබෝධ හානිවලට ප්‍රතිරෝදී ශාක සත්ව ප්‍රබේද නිපදවීම ඕනම රගයකට රොත්තු දෙදෙන හැකක්තින රෝග පලිබෝධ හානිවලට ප්‍රතිරෝධී ශාකහා සත්ව ප්‍රබේද නිපදවීම පලිබෝධහනිවලට ප්‍රතිරෝධී ශක් ශාක ප්‍රබේද නිපදවීම අවසානෙන්ට අපිට කියන්න පුළුවන් පසු අස් වනු තාක්ෂණික ක්‍රම වැඩිදියුණු කිරීම ොනාද පසු අස්වනු තාක්ෂණික ක්‍රම වැඩදියුණු කිරීම පසුව අසු තාක්ෂණක ක්‍රම වැඩි දියුණු කිරීම සසුවසු තාක්ෂණය ක්‍රම ඩදිදවුණ කිෙරීම. හරි බලෙම මේ පිළිතුරේ සාරංශයටටියමු තිරසාර ආහාර නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න දරුවනේ මානව ජනගානයට ප්‍රමාණවත්තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සූරක්ෂිත ක්‍රමභවිතයෙන් නිපදවීම තමයි අප කියන්නේ තිරසාර හාර නිෂ්පාදනය කියලා දෙ වර්තමානය පෘතිියයේ ජනගානය බිලියන හතක් පමණ වෙනවා ඒ ජනගානය ඉදිරි වසර හතලිියකට පෙර දිගුණවේයිේක්ෂා කරනවා මේ නිසා වැඩිවන ජනගානයට සරිල්න පරිදි ආහාර නිපදවීමේ ක්‍රම වශ්‍ය වෙනවා පැහැදිලිඳින්. ඉතිං ජීවිද්‍යාව වැහැරීමෙන් ලබාගන්න දැනුුවෙන් තිරසාරආහර නිෂ්පාදනයටට නව දැනුම නව සංකල්ප ඉදිරිපත් කරන්න පුළුව. ඒකන් තුනක් ම දිරිපත් කරන විෂන් දේශයට අනුකූලව හලා අස්වවැන්නක් නැත හල පලදාවක් ලබාදන ශසාකසත්ව ප්‍රේද නිිදීම. රෝග පලිබෝධහානිවට ප්‍රතිරෝධී ශාක සත්ව ප්‍රේද නිපදවීම. ඒවගේම පසුුව අස් වනු තාක්ෂණය දියුණු කිරීම. වසුන්තාක්ෂණය වැඩිදියවුණු කිරින්ම් මෙන්න මේ දේවල් තමයි තිරසාරආහාර නිෂ්පාදන යටතේ ඔබ දැනගත යුතු වන්නේ එමල අපිට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නයට යොමු වවෙන්නට අපි යමු තුංගනි ප්‍රශ්නය සඳ ඔන්න තුන්ගනි ප්‍රශ්නයටය නවා බ්ලයිකෝ සිලික් බන්ධනයක් යනකුවක්ද දැන් දරුවනේ මොනු සැකරයිඩ අනු දෙකක් අතර සංගරන ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී අපි දන්නවා ජලානුවක් නිදහස් වෙනවා ලානුව නිදහරමින්ගේ අනු දෙ කතර ඇතිවන න්ධනයට තමයි අපි කියන්නේ ග්ලයි කෝ සිඩික් බන්ධන කියලා හරිම සරලයිරි බල මොනොසැකරයිඩ මොනසැකරයිඩ අනු දෙකක් කතර සංගණන ප්‍රතික්‍රියාවක් මගින් ජලනුවක් නිදහස් කරමින් නැත්තං ඉවත් කරමින් එම මොනොසැකරයිඩ අනුවතර ම මො අන අත ඇති වන බන්ධන ගලොසිඩික් බන්ධන නම්වේ ගලයි කොසිික් බන්ඳන නම්ේ මොනසකර අනු දෙක් අර සංරන ප්‍රතිික්‍රියාවක් මගින් ජලානුවක් නිදහස් කරමින් ඒ මොනසකරයිඩ අනුවතර ඇතිවන්නව බන්ධන දරුවුණ අපි කියනවා ග්ලයිකෝසිරික් න්ධන්නන කියලා ඔන්න ලයිකෝසිරික් බදන්න. දැක් සාමාන්‍යෙන් මොනසකරඩනු දෙක් එකතුළලා ඇහැරනන්නේ යිසකරයිඩ ඩයිසකරයිඩ වල එකක් ගලයිකොසිඩික් බන්ධන තියනවා පොලිසකරයිඩවල ගලයිකොසිරික් බදන්න දහස් ගරනක් තියෙනවා හැබේ මොනොසකරයිඩ් තනි අනුව ග්ලයිකොසිරික් බදන්න දකින්න ලබෙන්නේ නැහැ ඒවත් මතක තියාගන්න ඕනේ. තැම මෙතැනති බලන්නම මොනසැකරයිඩ අනුවක්. වත් මොනසකරයි ඩනුවක් එ එකතුවෙනවා එකතුළ හම මෙන්න මොනසැකරයිඩ අනුව මෙන්න මොනසැකරයිඩ අනුව මෙදන එකතුවීමේදී මේ අවස්ථාවදී ජලානුවක් ඉවත්වෙලා යනවා හරි ජලාන ඉවත්වීම නිසා මේ අනු දෙක අත්තර ඇතිවන්න වූ මේ බන්ධනයට තමයි කියන්නේ බ්ලයි කෝ සිඩික් බන්ධනය කිය යිකසි් බදන්නන්නේ හදුරත් මේ අනු දෙක මොනසකරයි නෙමේ තවදුරරත් මේ දෙන්න ඩයිසැකරයිඩ කියලා ඊට පස්ස අපට හඳ හඳුන් වන්න වවෙන්න ඩයිසකරයිඩ කියලා මොනසරයිඩ නෙමේ කට මෙතදී වචනවලින්ග ලියනවනම් මේ සමස්ත ක්‍රියාවලිය මොනසකරයිඩ දන මොනොසකරයිඩ ඉතලයක් ඩයි සැකරයිඩ සහ ජලය ඔන්න ඕක තමයි තියෙන්නේ පැහැදිග එමම් මම හතරවෙනි ප්‍රශ්නයට යනෝ බලන්න යිසැකරයිඩ සෑදීමේ සංගරන ප්‍රතික්‍රියා ලියා දක්වන්න පොදු සගරණ ප්‍රතික්‍රියාව පිළියම් කලින් ප්‍රශ්නයට අදාළවම දු සංගරන ප්‍රතික්‍රියාව තමයි මොනුසැකරයිඩය දන මොනුසකරයිඩය ඉතලයක්වා ප්‍ර්‍යවර්ත ප්‍රතික්‍රිය ඩයිසකරයිඩය ජලය දැන් මේ රටාවට අදාලව යිස කරයිඩ සෑදීමේ සංගරන ප්‍රතික්‍රියා තුනක්තියනෝ හැමයි එකදිම අපි මෙතැනින් සංගරණය කියල ලියන්න ඕෝනේ සංගරණ ප්‍රතික්‍රියා තුනක්තිරෝ ඒතුන් අපිලිම් බලන් පළවිනි සංගහරණන ප්‍රතික්‍රිය තමයි මේ ගලුකෝස් සරු එකක් එකතු වෙලා මෝල්ටෝ සෑදීම් බලන් දන ලෝ සංගරනය වෙලා මෝල්ටෝස් කියර ඩයිස කරඩේ මෝල්ට දන චලය ක සංගරන ප්‍රතික්‍රියාවක් සිද්ද වුණ ඊලක අවස්ථාව ලෙක් ආදම් බලන් ලටෝ සදම් කොමද ලක්ටෝ දන්නේ ගලෝ දන ගෙක්ටෝ ඒවා සංගරණය වෙනවා එත ඕන ලැබෙනවා ලක්ටෝස් දන ජලය මෞකිරිබල තියනකාබෝ හඩට ලක්ටෝස් ් දන ජලය අන්තිම අස්ථාව සුක්‍රෝස් නිර්මාණය වීම ගැනත් අපිට කතා කරන්න පුළුවන් සුකරෝස් හැදන විදිහ ගැන නිර්මාණය වෙන විදිහ ගැනබල ගලෝ ෆටෝඒව සංගණනය වෙලා සුකරෝස් ලැබෙනවා සුර දන ජලය එ මෙදැදදි මෝල්ටෝස් ලෙක්ටෝස් කියන්නේ ඔක්සි හාරක සී යි සුකරෝස් කියන්නේ නිර්ෝක්සි හාරක සීණි වර්ගයක් බව ඔබ මදක තියාගන්නට ඕන පැහැදි එම ආදරනය දරුණ අපි පස්වනි ප්‍රශ්නයට යම් යිසකරඩ සෑදීමේ සංගරන ප්‍රතික්‍රියා කතා කරපු නිසා ඔන්න පස්වනි ප්‍රශ්නය යිසැකරයිඩවලින් එටවන කෘත්තියන් නිදසුන් සහිත වලියන්න හරි දැන් ඩයිස්සකරල්ලින් ටුන කෘති්‍යයන් නිසුන් සහිතව ලියන්න කියනවා අපිට සුකරෝස් අපිට මතක්ක වෙනවා එකක් තමයි සුකරෝස් අපිට මුණගෙනවා විශේෂෙන්ම ෆලෝයම පරිසංක්‍රමණ ක්‍රියාවලයේද ෆ්ලෝයම පටකය තුළින් පෙනේර නල ඒක සහිල තුලින් පරිවහණය වෙනවා ෆලෝයම පරිසංක්‍රමණයට සුකරෝස් දායක වෙන එන එකක් ෆලෝම රි්‍රමණය ෆලෝම පරිසංක්‍රමණයට කවුදු දායක වන කෙනා සුරෝ ඒවගේ උක්ෂවල සංචිත සීනි විදිහට ඉන්නත් සුරෝස් උෂවල සංචිතවීම ඒත් ඉන්න සුකරෝස් ංචිවීම තමයි තුන්ග උදාාරණය කිරිවල සංජිතවීම කවුදු උදාහරන්නේට ඕො දර යනුව යිස කරලෙන් එට වන කෘත්්‍යයන් නිදසුන් සහිතවා පිදිරිපත් කළ අපිට මීලකට පුළුවන් කියනගන්න ොතටද හයවෙනි ප්‍රශ්නයට බලමු හයවිනි ප්‍රශ්නයෙන් මොුණ අප හන්න කියල ඔන්න දරුණ අපි හයවෙනි ප්‍රශ්නයට නෝ කාබනිික සංයෝග වර්ගයක් ලිපිඩ ලිපිඩවල මූලික ලක්ෂණ මොනවාද දැන් ලිපිඩ කියන්නේ ජලබීතික අනුසහිත විවිධාකාර සංයෝග කාණ්ඩයක් ජලබීතික අනුසහිත විධාකාර සංයෝග කාණ්නයක් ජලබීතික කාණ්ඩ මේවාය තියනවා හරි තර පළමිනිම කාරණාව තමයි ජලබීතික අනු එ නැතන් කාණ්ඩ සහිත විවිධාකාර වූ අනුවර්ගයකි ජලබීනු නැතන් ජලබීතික කා්ඩ සහිත විධාකාර වූ අනුුවර්ගයක් තමයි දරුවුණේ ලිපිඩ කියලා කියන්නේ ලිපිඩ මේවා විශාල ජයිවී අනු විදිහට පවතින්න පුළුවන් හැබැයි කිසි විටකත් බහු අවේ ඇවික හෝ මහානු දිහට සලකන්නේ නෑ. විශාල ජයිවී අන වුවත් මහානු නොවේ පැහැදිලිද. ඒකත් අපිට ලියන්න පුළුවන්. විශාල ජයිවී අනුුවත් බහු අව යවික හෝ. මහා අනු නොවේ මහානු නොවේ. විශාල ජයිවී අනුවත් බහු අවයවික හෝ මහානු කියලා සලකන්නේ නැහැ. දැ ලිපිඩවල මූල ද්‍රව්‍ය සංවිීතිය ගත්තුත් කාබ හිටරජ ඔක්සිජන් කියන මුූලද්‍රවිවලීම තමයි හැලතිී. හැබැ කාබෝ හයිඩ්්‍රේට වගේ හයිටරජන් ක්සිජන් පමාණුවත අනු පාතය දෙකට එකක් නෙමි දෙකට එකට වඩා වැඩි. ඔක්සිජන්ට සාපේක්ෂව හයිටරජන් ප්‍රමාණය වැඩ ඔන්න එක අරණාව අනිවාරම ස්මතු කරන්නටවගට මූල ද්‍රව්‍ය ලෙස සංගටක මූල ද්‍රව්්‍ය ලෙස කාබන් හඩරජන් ඔක්සිජම් පවතියේ ්‍රජ ක්සිජ පරමානු අතර අනුපාතය දෙකට එක නොවේ එනම් ඔක්සිජන්ට සාපේක්ෂව ක්සිජට සාපේක්ෂව හජන් ප්‍රමාණය වැඩිය ේක් හිටජන් ප්‍රමාණය වැඩ හිටජන් ඩිපුුරයි එන් සානුපාතය දෙකට එකට වඩා වැඩි මේ නිසා අනුපාතය දෙකට එකට වඩා වැඩීවේ. දැ සුලබෝ පවතින ලිපිඩලෙ ස අපිට හඳුන්න පුුවන් මේද එවගේ පොස්පොලිපිඩ තෙල් වගේ දේවල් මේ ඔක්කොම අයිති වෙනවා. සුලබව පවතින. ලපි වර්ගලෙස මේද සුලබෝ පවතින ලිපිඩ වර්ගලෙස මේද පොස්පොලිපිඩ ස්පෙරෝයිඩ දැක්විය හැකි එ මේ කාරණා තමයි දරුණේ ලිපිඩවල මූලි ලක්ෂණ විදිහර අපිට කියන්නේ තියන්නේ ලිපිට ූලිකලක්ෂණ ලට සාරංශගතගරන පිළිතුර ජලබීති අනු නත්තැන් ජලබීතික කාණ්ඩ හිත විධාකාර අනු විශේෂයක් අනුවර්ගයක් විශාල ජයිවී අනු තමයි නමුත් බහු අවයවිකොහෝ මහා අනු කියලා හඳුන් වන්නේ නෑ සංගට මුල ද්‍රවවෙලස් කකාබර්න් හහිට ජන ක් ඒවගේ හිටන ක්සින් පරමාණුව අතර අනු පාතය ගැන කියන්න නොමතදි දෙකට එක නෙමේ සංගට මුලදර වෙලෙ කාබර්න් හයිටරජන ක්ජන් පවතිනවා හිජන් ක්සිජන් පමාණුව අතර අනුපාතය දෙකට එකක් නෙමේ දෙකටකට වඩ වැඩි එකන්න ක්සිජට සාපේක්ෂ හයිටරජන් වැඩි පරමාණු සංඛ්‍යාවක් පවතිනවා සුලබෝ පවතින ලිපිඩවර්ග ලෙස පොස් පොලිපිඩ මේද ස්ටෙරෝයිඩ මේ වගේ ලිපිඩවර්ග ගණනාවක් දක්වන්න පුළුවන් යන හවෙන් ප්‍රශ්නයට ලියන පිළිතුරමයි අවසන් එනවා අපි හත්වනි ප්‍රශ්නයට යොමුයොමු. ඔන්න දරුවේ හත්වනි ප්‍රශ්නයට මේකත් මේ ලිපිඩවලට සම්බන්ධම ප්‍රශ්නයක් තමයි මේදේ පිළිබඳ සැකවි විිස්තර කරන්න. මේද කිය අනුව නිර්මාණයවෙෙන්න්න අපි කිව ලිපිඩවල වර්ග ගණනාවකින් එකක් තමයි මේේදේ මේේදේ පොස් පොලිපිඩි ස්ටරෝඩ නදීව වශයෙන්. එතකොට මේදේ නිර්මාණය වෙන්නේ මේදම්ල සහ சல் தම් வ முடிமல் மல் ළුවන්ර දද அ ගලල්ල සදේදදහ ගලසල් වලින්තමයි සෑ. මේ දේ හැදෙන්නේ මේ දම්ලසා ගලිස්සරෝල් වලි දෙැම ගලිසරෝල් කියන මොකක්ද මේ දම්ල කියන මොනවාද කියලා ඉසලමි ඉගගන්න ඕනිේ ගලිසරෝල් ඇල්කොහොල් කාන්්ඩේට අ ඇත් සංයෝගයක් ගලිසරෝල් ඇල්කොහොල් කාණ්ඩට අයත් සංයෝගයක් එක මතග තියාගන්න න මුලින්ම බලිසරෝල් ඇල්ොහොල් කාන්ඩේට අඇත් වේ ගලි ඇල්ොහොල් කාණ් අයත් වෙනෝ එක මූලිකවම කියන්න තින දෙයක් දැන් ගලිසරෝල් අනුවක අනුක සූත්‍රය මොකද කියලා දැන ගන්න ඕනේ ගලිසරෝල් අනුවක අනුක සූත්‍රය C තුணයි h අ තුනයි ගලිසරෝල් අනුවේ මෙහි පැහැදිලිවම OH කාන් තුනක් දකින්න ලැබෙනවා කාබන් පරමාණු තුනට සම්බන්ධ OH කා්ඩ තුනක් දකින්න ලැබෙන බ්ලිසරෝල් අනුවේ අනුකසූත්‍රය අනුක සූත්‍රය සීතුනයි එ අටයි ඕතුනක් වේ. මෙහි ඕච් කාන්්ඩ තුනක් කා පරමානු තුනකට බැඳී ඇත බැඳල තීරෝ හරි එතොට ඔච්කාන්ඩ් තුනක් කාබන් පරමාණු තුනකට සම්බන්ධ වෙලා තමයිම ගලිසරෝල් අනුවේ අනුක සූත්‍රයට අදාළව මේ වූහයේ නිර්මාණය වෙලා තින් පැහැදිලි හරි එක අපි ඇඳල පන්නමු ඒවගේම දරුවෝ දැන් මේදාම්ල අනුවක් ගත්තම මේදාම්ල නිර්මාණය වෙලා තියෙන්නේ කාබොක්සිල් අම්ල කාණ්ඩේකට දිගු හයිඩ්්‍රෝකාබණ්ඩාමයක් සම්බන්ධ වෙලා. කාබොක්සිල් අම්ල කාණ්ඩේකට දිගු හයිඩ්්‍රොකාබණ්ඩාමයක් සම්බන්ධ වෙලා තමයි මේදා අම්ල නිර්මාණය වෙන්නේ බලන් කාබොසිල් අම්ල කාණ්ඩයකට දිගු හයිඩ්‍රෝකාබර්න් දාමයක් සම්බන්ධ වීමෙන් මේද අම්ල සෑදේ මේද අම්ල සෑදේ පැදි හයිඩ්‍රකාබර්න් බමය කාබොක්සි ලම්ල කාණඩයකට සම්බන්ධ වීමෙන් තමයි මේ දම්ල සෑදිී මේ දිගු හයිඩ්්‍රෝ බන්දාම මේ කාබන් පරමාණු දසයක් දහටක් දක්වාගයක් වුනත් වෙන්න පුළුවන් මෙම හඩ කාබන්දාම කාබන් පරමානු දාසයක් දහටක් වුවද තිබිය හැක දාසයක් දහටක් වුලත් තියෙන්න පුළුවන් දරු පැහැදිලේදරඒවගේ ප්‍රමාණයක් කුත් තියෙන්න්න පුළුවන් දැන් කොහොමද මේ දෙන්නා සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි ගලිසරෝල් අනුවේ ඔච් කාන්්ඩ තියෙනවානඒවගේම මේ දාම්ලා අනුවේ බොක්සි ලම්ල කාන්ඩත් H තියනු ඒඕH කාන්ඩ අතර තමයි මේ සංගනනය සිද්ධ වෙන්නේ දැපට රූපසටනකුත් මෙතනින් ඇඳල පෙන්න්නන්න පුළුවන් බලන්න බං ඇඳල පෙන්න්නන්නම් දැන්ගලිස රෝල් අනුව තමයි ම මේ පැත්තිම් අදන්නේ ඒ බලන්න C2 C OH C මේතමයි ගලිස රෝල්ලනු මේද අම්ලන්නු තුන වෙන පාටකි අපි අඳදිමු ම කාබොක්සි අම්ල කාණ්ඩය මේ පැත්තර ලියන්නම් බලන්න මේ කාබොක්සිල් අම්ල කාණ්ඩ මේ තියන්නේ හයින්ඩ්‍රකාබන් දාමේ ආ කියන සංකේතින් දානවා මොකොද එක විචල්ලියයයි වෙනස් වෙන්න පුළුවන් නිසා මේකාට කියල මන් දානු එක ආ වෙනස් වෙන්න පුළුවන්්‍ර ද මෙතන මේ සංගරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එ මෙතරද කාබොක් සිල්වල ඕH් එකක් සහ බිසරෝල් වල එච්චක් ොක්ල්ල Hච කොටසක් සහ ගිසරෝල් වල එච්ක් බොක් සිල් වල OH එකක් සහ ගිසරෝල්වල එච්චක් ලෙස ජලානු තුනක් ඉවත්වෙලා යන මෙ තොර ලැබෙන ප්‍රතිඵලි ජලානු තුනක් ඉවත්වෙලා යන එතොරට දරු අපට ලැබෙනවා C2 C නැවත C2 මේ පැත්තිං ලැබෙනවා අනි පැත්තිංී දිත්වබන්ධන O R1 දිත්වබන්ධන O R2 ී දිත්වබන්ධන ඕ R3 මේ අයි අතර ඇති වෙනවා බැඳීමක් මෙන්න ඒ බැඳීමඒ කාවසා ක්සිජන් අතර ඇති වෙනවා බැඳීමක් දරුණේ මෙවැනි බැඳීමවොට කියන්නේ එස්ටර න්ධන කියලා මොනවාද ස්ටර බන්ධන මෙන්න ස්ටර බන්ධන එතට ස්ටර බන්ධන තුනක් නිර්මාණය වෙනවා මෙතන ස්ටර බඳන තුනක් ඇති වෙනම බන්ධන තුරක් ස්ට බන්ධන තුනකින් මේ අනු බැඳී යනවා එතෝට ලැබෙන මේ සමස්ත අනුවට කියන්නේ ටයි ඒ සයිල් ගලිසරෝල් බලන්න අපි ඒක පොඩ්ඩක් උඩි ඩියමු එතෝට මේ ලැබෙන ප්‍රතිඵල අනුවට කියන්නේ මේ අර කියනවා නමක් ට්‍රයි ඒ සයිල් ගලිසරෝල් හෙවත් තව නමක් තමයි ගලිස යි ලසර ඒ සයිල් ගලිසරෝල් හෙවත් ට්‍රයි ලිසරයිඩ කියලයි හඳුන්වන්නේ ටයි ලිසරයිඩ කියලයි හතුන්වන්නේ පැහැදිවිිද හරි ඇතුට එස්ටර බන්ධන තුනක් තමයි නිර්මාණය වෙන්නේ ඒටර බන්ධන වලින් තමයි මේවා සම්බන්ධ වෙන්නේ බලන්න එතෝඩ අපි සාරංශයකටාවුත් මේදේ නිර්මාණය වෙන්නේ මේ දාම්ල සහ ලිසරෝල් වලි දෙක් ලිසරෝල් ඇල්කෝල් කාණ්ඩේකට අයිති ගලිසරෝල් අනුවේ අනුක සූත්‍රයේ සීතුනයි එච්චටයි ඕ තුනයි මෙහි ඕHච් කාණ්ඩ තුනක් කාබන් පරමාණු තුනකට බැඳිල තියෙනම් දෙ කාබුක්සිි ළම්ල කාණ්ඩයකට දිගු හයිඩ්්‍රකාබන්දාමයක් සම්බන්ධවීමෙන් සෑදෙන අනු තමයි මේ දාම්ල කියන්නේ හයිඩ ්‍රෝකාබන්දාම මේ කාබන් පරමාණු සාමානෙන් දාසයක් දහටක් අර තියෙන්න්න පුළුව ැ එකද අම් අනුවක් සම්බන්ධ වෙනවා ගලිසරෝල්ගේ ච් කා්ඩයක් එකක් එයනවා ගිසරල් ෝයච කාන්ඩ තුන සමග සම්බඳ වන්න මේ දාම්ලා අන තුනක් අවශ්‍ය වවා අපට ඒ ගෙනත් මෙතරන දිලියන පුලුවන් එ බලන්න මේද අනුවක් නිපදවීම සඳහා මේ අනුවක් නිපදවීම සඳහා ග්ලිසරෝල් අනුවක් සමග මේද අම්ල අනුතුනක් එස්ටර් බන්ධන තුනක් මගීම් සම්බන්ධ වියේතුයි එවිටඒල් ලිසරෝල් හෙවත් ්‍රයි ගලිසරයිද අනුවක් ප්‍රතිඵලව ට්‍රයිග ලිසරයි් අනුවක් ඔන්න එතකොට ප්‍රතිඵල වෙනවා දරු පැහැදිද.රි. ති ඔන්න අපි සම්පූර්ණෙන්ම සාකච්ඡා කලාා මේදය පිළිබඳව මේ දය නිර්මාණය වන ආකාරය පිළිබඳවත් මෙහිදී විස්තර කළ. මේදේ නිර්මාණය වන්නේ මේ දම්ල සහ ගලිසරෝල් වලින් ගලිසරෝල් කියන්නේ අනුක සූත්‍රයේ සීතුනයි අටයි ඕතුනක් දරන ඇල්කොහොල් කාණ්ඩට ඇත් සංයෝගයක් මෙහි කාබන් පරමාණු තුනට සම්බන්ධ OH කාන්ඩ තුනක් දකින්න ලැබෙන H කාන්්ඩ තුනක් දැ කාබුක්සි ළම් කාණ්ඩයට දිගු හයිඩ්්‍රකාබ් දාමයක් සම්බන්ධවීම නිසා තමයි මේ දාම්ල නිර්මාණය වෙන්නේ මේ දම්ලේක හයිඩ්්‍රෝකාබන්් දාමේ කාබන් පරමාණු දාසයක් දහටක් වගේ ඉතා විශාල සං්‍යාවක් දකින්න පුළන් දිගු හයිඩ්්‍රෝකාබණ් දාම කියලා ඒව හඳුන් වන්නේ මේද අනුවක් නිපදවීම සඳහා ගිසරෝල් අනුවක් සමඟ මේදම්ලානු තුනක් එස්ටර බන්ධන තුනක් සමඟ සම්බන්ධයනවා. මෙහිදී ජලානු තුනක් ඉවත් වෙලා යනවා. පැ. එතෝකට ලැබෙන විව්ූ හට කියන්නේ ට්‍රයි ඒසයිල් ගලිසරෝල් හවත් ට්‍රයි ගලිසරයිඩ කියලා. මොකදද ට්‍රයි ඒසයිල් ගලිසරෝල් හෙවත් ට්‍රයි ගලිසරයිඩ කියලයි එය අනුව හඳුන්වන්නේ පැහැදිවිද. එ අනුව ආදරණය දරුවනේ. අපි දාහත්වෙනි ප්‍රශ්නපත්‍රයේ පළමු කොටස මෙයින් අවසන් කිරීමටයි සූදානම් වන්නේ. ඉතා විශාල කාලයක් තුළ ප්‍රශ්න කීපයක් වුවත් ඉතාම ගැමුරෙන් නිවැරදිව ඉතාම සරලව පැහැදිලි ඔබට මම ඉදිරිපත් කලා. ති මේ ප්‍රශ්නපත්‍රයේ තුළ තවත් පරිච්චේ ද කහිපයකින් අපිට අලුත් ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කරලා ඉවර කරන්නට හැකියාවක් තියෙනවා.හරි. දැන් අපි මේ වන විට සාකච්ඡා කරල තියන ප්‍රශ්න වලට ප්‍රවිශ්ට වුනොත් බලන්න අපි හත්තනි ප්‍රශ්නය දක්වා තමයි මේ වන විට සාකච්ඡා කරල තියන් තර අපිට තවත් ප්‍රශ්න හතලිස් තුනක් සාකච්ඡා කරන දින මේ ප්‍රශ්න පත්්‍රය තුළ ඒ ප්‍රශ්න හතලිස්තුනත් අපි තවත් කොටස් කීපයකට පරිච්චේද කීපයකට තමයි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වන්නේ ගොද සෑම පරිච්චේ දයකදීම විශාල කරුණු ප්‍රමාණයක් සාකච්චාරණට තියෙනවා මේ ප්‍රශ්න සඳහා. මේ ප්‍රශ්නවදී පිළිතුරු සාකච්ඡා කිරීමද ඔබට තේරනෙන ඇති මතු පිටිම් හැදැෑරීමක් නෙමෙයි කරන්නේ. මතු පිටිින් ලාවට උගන්නවා නෙේ දර. මෙතද සිද්ධ කරනේ ප්‍රශ්නයට ලබා දෙන්න පුළුවන් හොඳ පිර ලියන් බ පුරදදු පුහුණු කනවා හරි ඒවගේ මේ ප්‍රශ්නයට දාලව අනිකුත් වටපිටාවේ කර්ුණුකාරණ සියල්ලමං ඔබට මතක් කරනවා. ඒවා තවශ්‍යයි ඉදිරි ප්‍රශ්නවලදී තොබල ඔබට ඒ දැකගන්නට දැනගන්නට පුළුවන් වේ. තියහෙමනං? මේ ප්‍රශ්න හතට අදාලව ඔබත් මාත් සමගම පිළිතුරු සැපැයිුවානම්. ඔබට හොඳ දැනුමක් මේ වනවිට ලැබිලතියේ. මේවා විෂන් දේශයේ මුල්ම කොටස්වල තියෙනකු. ප්‍රශ්න මේ මූලික සිද්ධාන් තැසුඩින් අහන ප්‍රශ්න තින් මෙවැනි ප්‍රශ්නවලට හොඳ අවබෝධයක් තිබෙනවන ඔබට මීටඩා සංකීර්න්න ප්‍රශ්නවලට හොඳින් පිළිතුරුලි යන්න වශ්‍ය පුහුණුව ලැබෙනෝ. පූරුව ලැබෙනෝ. ඒහෙමන අන්දරුවනේ අපි තවත්, පරිච්චේදකින් ඉතිරි ප්‍රශ්න අටවෙනි ප්‍රශ්නයේ සිට ඊළඟ ප්‍රශ්නැටික සාකච්ඡා කරමු ඊළඟ පරිච්චේදේ. එතෙක් කඔබට සුබ දවසා.